අද අපි කතා කරන්නේ HTML ස්ටයිල් ගැන. මොකද්ද මේ ස්ටයිල් එක කියන්නේ? ඔයාලා දන්නා එලිමන්ට් කියන්නේ මොකක්ද කියලා. මේ තමයි එක එලිමන්ට් එක. හෙඩින් එකක H1 කියන හෙඩින් එකේ එලිමන්ට් එක තමයි මේ. එතකොට මේකට අපිට දෙන්න පුළුවන් ස්ටයිල් එක. ස්ටයිල් එකේ මොකද්ද කරන්නේ? ස්ටයිල් එකෙන් කරන්නේ එලිමන්ට් එකේ තියෙන ගුණාංග වෙනස් කරන එක. ගුණාංග කිව්වේ කලර් එක. ඊට පස්සේ ෆොන්ට් සයිස් එක. ඒක තමයි මේ ස්ටයිල් කියන ඇට්‍රිබියුට් එකෙන් කරන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේ තමයි තියෙන්නේ ස්ටයිල් ඇට්‍රිබියුට් එක දාන්න ඕන එලිමන්ට් එක. මේ ටැග් නේම් එක කියන්නේ එලිමන්ට් එකේ නම. පාඩ මෙතන H1 දාන්න පුළුවන්. P දාන්න පුළුවන් පැරග්‍රාෆ් එකක් විදියට. අර ඕනම එලිමන්ට් එකක් මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ හිස් තැනක් තියලා ස්ටයිල් කියන ඇට්‍රිබියුට් එක දානවා. ඊට පස්සේ මේ ඩබල් කොටේෂන් ඇතුළේ තමයි අපිට ඕනේ දේ කියන්නේ. අපි කතා කරමු ඉස්සරහට කොහොමද මේ ස්ටයිල් කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරන්නේ කියලා. අපි මෙතන ස්ටයිල් ගැන ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ස්ටයිල් එක අපි HTML වලින් පස්සේ අපි CSS වලට යනවා. CSS වලදී මේ ස්ටයිල් ගැන ගොඩාක් කතා වෙනවා. ඒකෙන් අපි මෙතෙන්දී චුට්ටක් අපි මේ HTML වලට ඕනි ටික විතර අපි මෙතෙන්දී කතා කරමු. හරි, අපි background color එක ගැන තමයි දැන් කතා වෙන්න යන්නේ. ඔයාලට පේනවා background color කියලා H3 කියලා. හෙඩින් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ horizontal rule එකක් දාලා තියෙනවා. තිරස් රේඛාව. මට ඕනේ මේ මුළු background එකටම color එකක් දාන්න. කොහොමද අපි මේක කරන්නේ? මේක මතක තියාගන්න. හැබැයි body එක තමයි මේ අපිට පේන්නේ. මෙන්න මේ හරිය තමයි body එක තියෙන්නේ. ඒක අපි දාන්න හැබැයි body එකට තමයි attribute එක style කියන attribute එක දාගත්තා. background color දාගත්තා. yellow. මෙන්න මේ විදිහට background color එක වෙනස් වුණා. green කියලා දාගත්තා. එකන පාට කැමති color එකක් මෙතන දාගන්න පුළුවන්. හරි. ඊළඟට කතා කරන්නේ අපි අකුරු වලට, කියන්නේ ෆොන්ට් වල කොහොමද කලර් එකක් දාන්නේ කියලා. අර විදිහමයි එලිමන්ට් එකේ පළවෙනි ටැග් එකට ගියා. ස්ටයිල් කියලා ටයිප් කරා. කලර් එක HR එක. HR කියලා මේකට අපි දාගමු ස්ටයිල් එක. මේ කියන එකටත් එකක් දා ගන්නවා. ස්ටයිල් මේකෙන් කලර් ටික දාගත්තා. අපිට තියෙන්නේ මෙන්න මේ විදිහකට තමයි. මෙතන දැන් green තියෙන්නේ කලර් එක, background එක. මෙතන yellow තියෙන්නේ. මම තාම මේක refresh කරලා නැහැ. HR කියන tag එකට අදාල් තියෙනවා element එකට. style එකට අදාල් තියෙනවා IP කියන paragraph එකට. refresh කරපුව මෙන්න මේ විදිහට තමයි එන්නේ. මාර බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එන්නේ. දැන් අපිට ඕනේ font එක ගැන කතා කරන්න. font එක ගැන කතා කරද්දී මම ඔයාලට පෙන්නන්නම් HR එකෙන් පස්සේ තියෙන දෙක මෙන්න බලන්න. මේ දෙකම එකම ෆොන්ට් එකෙන් තියෙන්නේ. මට මේ ෆොන්ට් එකේ ෆැමිලි එක වෙනස් කරන්න තමයි ඕනේ. ෆොන්ට් ෆැමිලි එක තමයි අපි වෙනස් කරන්න යන්නේ. මේ P කියන එලිමන්ට් එකත් අපි ස්ටයිල් එකට දාගන්නවා. ෆොන්ට් ෆැමිලි. ෆොන්ට් ෆැමිලි එක දාගන්නවා.
මේකටත් දාගන්න ස්ටයිල් font family අපි වෙන විදිහට ස්ටයිල් දෙක දාගත්තා ස්ටයිල් එක දාලා font family එක දාලා ඔයාලට ඕනේ font එක දාගත්තා සේව් කරගත්ත ෆයිල් එක දැන් වෙනස හොඳට බලා ගන්න මේ උඩින් තියෙන්නේ මේ ෆොන්ට් එක මේ අතින් තියෙන්නේ කුරියෝ ෆොන්ට් එක මේ ෆොන්ට් එකේ වෙනස බලා ගන්න දැන් මම රිෆ්‍රෙෂ් කරන්න යන්නේ එන්නේ විදිහට තමයි ඔයාලට ෆොන්ට් එක වෙනස් කරගන්න ඕන වෙනස් කරගන්න තියෙන ස්ටයිල් ඇට්‍රිබියුට් එක පාවිච්චි කරලා අපි ඊළඟට කතා කරන්න යන්නේ ටෙක්ස්ට් සයිස් එක ගැන විදිහට පැරග්‍රාෆ් එකේ හෙඩින් එක දාගත්තා. මෙන්න මේ විදිහට තියෙනවා හෙඩින් 1 එක පැරග්‍රාෆ් එක. මට මේකේ සයිස් එක වෙනස් කරන්න තමයි ඕනි. අර විදිහමයි H1 කියන එලිමන්ට් එකට දාගත්තා ස්ටයිල් එක. ෆොන්ට් සයිස් එක මම දාගත්තා මෙතන 32ක් කියලා පික්සල්. පැරග්‍රාෆ් එක ස්ටයිල් ෆොන්ට් සයිස් එක 16ක් කියලා දාගන්න පික්සල්. ඔයාලට වෙනස වෙයි මේ දෙකේ. මම රීලෝඩ් කරනවා දැක්කනේ. H1 එක මං පික්සල් 12ක් දුන්නේ ඉඳ පොඩි වුණා. P පැරග්‍රාෆ් එක 57ක් දුන්නේ ඉඳ ලොකු වුණා. අපිට මේකම තව විදිහකට පික්සල් දාන්න නැතුව පර්සන්ටේජ් එකක් විදිහට දෙන්න පුළුවන්. අන්න ඒ විදිහටත් කරන්න පුළුවන්. දෙකනේ. හරි ෆොන්ට් සයිස් එක හදාගන්න එන්නේ. හරි ඊළඟට කතා කරන්නේ අපි ටෙක්ස්ට් ඇලයි ගන්න. මම මෙන්න මෙහෙම හෙඩින් එක උයි පැරග්‍රාෆ් එක උයි හදාගත්තා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ හෙඩින් එක ලොකුයි පැරග්‍රාෆ් එක පොඩි. දෙකම තියෙන්නේ ලෙෆ්ට් එකට වෙන්න. බ්‍රවුසරේ ලෙෆ්ට් එකට වෙන්න තමයි තියෙන්නේ. දැන් මේක සෙන්ටර් එකට ගන්න ඕනි මට. කොහොමද සෙන්ටර් එකට ගන්න? ඒකටත් අර විදියට පළවෙනි එලිමන්ට් එකට ස්ටයිල් එකක් දාන්න තියෙන්නේ. ටෙක්ස්ට් align center. ඒකම කොපි කරලා මම දාන්න. ටෙක්ස්ට් align center. ෆයිල් එක සේව් කරගත්තා. ඔයාලට පේනවා මම බලන්න. සෙන්ට් එකට මේ දෙක ඔටෝ වෙයි. මේ දෙක රයිට් එකට ගන්න ඕන නම් මෙන්න මේ විදිහට රයිට් එක ගන්නත් පුළුවන්. ලෙෆ්ට් එකට ගන්න ඕන නම් ලෙෆ්ට් එක දාන්නයි තියෙන්නේ. හරි එහෙනම් align කරන විදිහ ඔයත් දැන් දන්නවා. අපි මෙතනින් ස්ටයිල් කියන එක නවත්තමු. අපි ඉස්සරහට CSS වලදී මේ ස්ටයිල් ගැන ලොකුවට කතා කරමු. දැනට ඔයාලට HTML වලට අවශ්‍ය වෙන ස්ටයිල් ටික මෙතනින් ගන්න පුළුවන්. අපි එන ඊළඟ වීඩියෝ එකේ හම්බු. Subscribe now and press the bell icon. Never miss an update. Thank God that the brothers on the rise now. Endless celebrations all of my